අයිබෝවන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම 2023 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරගත් ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරගත් පසුගිය 21 වන දින ඒ නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 5කින් ඒත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම 10 වන ස්ථානයේ සිටියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව දැන් 8 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා මේ ජයග්‍රහණය සමගින් තවත් තරගයක් පැවැත්වෙනවා අද දිනේ පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඉතින් මෙම තරගයේ මාගේ මතය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට යම්කිසි බලපෑමක් සිදු කර හැකි තරගයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් විශේෂයෙන් මෙම තරගයෙන් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත්තොත් ප්‍රධාන කණ්ඩායම් හතර ඇතුළත ස්ථාවර වීමක් අපිට පෙනී යනවා ඔවුන් දැනට ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 4යි නමුත් මෙම තරගයේ ජයග්‍රහණය කළොත් ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන ඔවුන් සිව්වන ස්ථානය දක්වා හිලට යනවා නමුත් මෙම තරගයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගන්නට හැකියාව ලැබුණොත් ඔවුන් දැනට සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ 10 වන ස්ථානයේ ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන ඔවුන් 4ක් ලබා ගන්නවා ඔවුනුත් ප්‍රසාද ලකුණු 4යි මේ අවස්ථාව වන විට පාකිස්තාන කණ්ඩායමට ප්‍රසාද ලකුණු 4 රැඳී සිටින්නේ එසේ සිදු වුණොත් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට යම්කිසි වාසියක් තිබෙනවා ඒ ආකාරයෙන් තරගයේ තීරණය විසඳුනොත් නමුත් කොයි ආකාරයෙන් විසඳෙවිද අපි දන්නේ නැහැ කෙසේ හෝ ඉදිරි තරඟ පහක් තිබෙනවා තව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතින් මෙම තරඟ පහම ජයග්‍රහණය කරගන්නට හැකියාව ලැබුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙවි අවසාන කණ්ඩායම් 4 දක්වා ඉහළට යාමට අවසන් පූර්ව තරඟ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබෙවි නමුත් මේන් තරඟ 4ක් ජයග්‍රහණය කළොත් අනිත් කණ්ඩායමල දක්ෂතා දෙසත් බලාගෙන සිටීමට සිදෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායම් 4ට පිවිසීම සඳහා ඉතින් අපි බලමු කොයි ආකාරයෙන් මෙම කණ්ඩායම් ඉදිරියේදී ක්‍රීඩා කරයිද ශ්‍රී ලංකා කණ්ඩායම කොයි ආකාරයෙන් ක්‍රීඩා කරයිද කියලා ඒත් එක්කම තවත් විශේෂ ප්‍රවෘත්තියක් දැනගන්නට ලැබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීස් තීක්ෂණ පිළිබඳව. ඉතින් පසුගිය නෙදර්ලන්ත කණ්ඩායම සමග තරගයේදී ඔහු යම්කිසි අපහසුතාවයකින් ක්‍රීඩා කිරීමක් අපට දැනගන්නට ලැබුණා, දැකගන්නට ලැබුණා. ඔහුගේ මස් පිඩුවල යම්කිසි ආබාධ තත්ත්වයකට පත්ව තිබෙන ආකාරයක් තමයි අපට පෙනී යන්නේ සහ දැනගන්නට ලැබෙන්නේ. ඒත් සමගින් ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව මහීස් තීක්ෂණට ඉදිරි තරඟ ක්‍රීඩා කිරීමට හැකියාවක් තිබේවිද, හැකියාවක් නොලැබේවිද යන්න ඉදිරි ස්කෑන් පරීක්ෂණයෙන් තීරණය වන බවයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් ස්කෑන් පරීක්ෂණයෙන් අනතුරුව අපට දැනගන්නට ලැබෙවි ඔහු තරගාවලිය ඉදිරියේදී ක්‍රීඩා කරාවිද යන්න. එකතු වෙන්න කියලා ආරාධනා කරනවා බැට් ගේමින් අපි සමග. අපිව subscribe කරන්න, bell icon එක click කරන්න.